ඔක්කොම බලාගෙන ඉන්නවා ඡන්දෙට දේශපාලන පක්ෂ නහම යෝජනා බාර දෙනවා ඡන්දෙට ජනතාව සූදානම් වෙනවා ඡන්ද ව්‍යාපාරයට දේශපාලන ව්‍යාපාර රටට ගිහිල්ලා ජනතාව ආමන්ත්‍රණය කළා ඡන්ද ව්‍යාපාරට ලෑස්ති වෙනවා රනිල් ඡන්දෙ මගෝටි ලෙස කඩා කප්පල් කරනවා කඩා කප්පල් කරලා ඔහු විනෝද වෙනවා ඇත්ත උඹලා තියන්න ඡන්ද දෙන්න ඡන්ද දිනන්න ඡන්ද මොන වගේ කුරිරු මනසක් තියෙන මුක්ත මිනිහෙක් අපේ දරුවන්ගේ අපේ තරුණයන්ගේ පොදු ජනතාවගේ අපේ මාතෘභූමියේ වගකීම මේ වගේ සාහසික මුක්ත නායකයන්ට අපි පවරා දී යුතුද ජනතාවගේ සීල අපේක්ෂාවන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඔහුට තවත් දාදු සෙල්ලමක් විතරයි ඒකයි ඔහුගේ මනස අඩුද වැඩිද කියලා බලන ඒ නිසා මේ හැම එකකින්ම කියා පාන්නයන් කවරක්වත් නෙවෙයි මේ පාලකයන් කවදාවත් අපේ රට හෝ අපේ රටේ ජනතාව ගැන කල්පනා කරලා තීන්දුව ගත්ත නායකයෙක් නෙවෙයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ තමගේ බලය ඒගොල්ලෝ කල්පනා කරන්නේ තමගේ සුඛ විරණ සහිත ජීවිත ඒගොල්ලෝ කල්පනා කරන්නේ තමන් වටා ඉන්න කුඩා චෞර වලල්ලකේ පැවැත්ම පොදු ජනතාව ගැන කල්පනා කරන නායකයෝ නෙවෙයි ඒ නිසා අද අපි හමු වී තිබෙන අභියෝගය ඒ වගේම අපි හමු වී තිබෙන වගකීම මේ මුක්ත සාහසික පාලකයන්ගෙන් මේ රට මේ රටේ ජනතාවත් මුදවා ගැනීම සඳහා වූ අත් නොහැකි වගකීම ජාතික ජනබල වේගය මෙරටේ පුරවැසියන් අතින් තිබෙන අපි මේ වැඩේ කරමු රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද කඩා කප්පල් කරන්න හදන්නේ විවස්ථාවේ නීති වලට යටත්ව නෙවෙයි විවස්ථාව උල්ලංඝනය කරමින් රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද කඩා කප්පල් කරන්න හදන්නේ අනපනත් වල තියෙන නීති වගන්ති වලට අනුව නෙවෙයි නීති වනපනත් උල්ලංඝනය කරමින් රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද කඩා කප්පල් කරන්න හදන්නේ මැතිවරණ කොමිසමට තියෙන බලය උපයෝග කරගෙන නෙවෙයි මැතිවරණ කොමිසම ඒ ක්‍රියාකාරීත්වය කඩා කප්පල් කරමින් එනිසා අපි අභිමුඛව ඉන්නවා මේ රටේ ප්‍රධාන කඩා කප්පල්කාරයෙක් එයා තමයි රනිල් වික්‍රමසිංහ. එයාට කඩා කප්පල්කාරී වලට යන්න වෙලා තියෙනවා. ඔහුට කිසි ජන බලයක් නැහැ. ඇයි අපි මේ ප්‍රශ්නේ ගන්නෙ? අපිට මේ රට ගොඩනගන්න ඕනේ නැද්ද? කාට හරි මෙතන අත ඔසවලා කියන්න පුළුවන්ද? අපේ රටට මේ වෙලා තියෙන විපත්ති පිළිබඳව නැත්නම් මේ රට ගමන් කරමින් තිබෙන මාර්ගය පිළිබඳව කාට හරි සතුටුද? මැනි කර්මාන්ත කරුවන්ට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? ව්‍යාපාරිකයන්ට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? තරුණ තරුණියන්ට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? පොලිසිය හමුදාවේ මහත්වරුන්ට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? සාමාන්‍ය තේ දැල්ලා කඩලා තේ කොටුවක් තියාගෙන ජීවත් වෙන අහිංසක අම්මා තාත්තට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? ඈත ගම්මානවල තමන්ගේ ජීවිකාව ගොවිතැන බවට පත් කරගත්තු ගොවිතැනතාවට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? මහා මුන්දත් එක්ක නිරන්තරයෙන් පුරබදමින් මාළු අස්සන නෙලන තීව්‍ර ජනතාවට කියන්න පුළුවන්ද මේ රට ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි කියලා? මම අහනවා මෙතන ඉන්න මේ කැසන මානින කාට හරි කෑගහලා කියන්න පුළුවන්ද අපේ රට මේ ගමන් කරමින් තිබෙන දිශාව හොඳයි අපිට මේ රටට අත්පත් වෙලා තිබෙන තත්ත්වය හොඳයි කියලා කියන්න පුළුවන්ද? කාටවත් කියන්න පුළුවන් බැ. එහෙනම් මොකද කරන්න ඕන? මේ ගමන් කරමින් තිබෙන දිශාව හොඳ නැත්නම් මේ රටට වෙලා තියෙන තත්ත්වය හොඳ නැත්නම් මොකද අපි කරන්න ඕනකම තිබෙන්නේ? මේ රට හොඳ දිශාවකට හරවන්න ඕන. මේ වෙලා තියෙන දේ නතර කරන්න ඕන නැද්ද? මේ විදියට මේ යන්න දෙනවද මේක වෙනස් කරනවද? නෑ, මේක නතර කරන්න ඕන. මේ විදියට මේ යන්න දෙනවද අලුත් මාවතකට අපේ රට හරවනවද? මොකද කරන්න ඕන? අලුත් මාවතකට අපේ රට හරවන්න ඕන. ඒකට මොකද තියෙන්නේ? ඒකට තියෙන විශාල මහජන බලයක් අපි අපේ රටේ ගොඩනගන්න ඕන. අපි අපේ රටේ ව්‍යාපාරිකයන්ට ආරාධනා කරනවා. දැන් මං අහගෙන අර අපේ B team එකේ නායකයා අපේ B team එක දන්නවද? ආවද රත්නපුරේට? ආවද? ආවද? මෙතන රැස්වීමක් තිබද? ආ මෙතනම රැස්වීමක් තිබ්බ. අපරාධ වෙනා මේක දාගත්ත. B team එක ආවනම් ඡන්ද හදලා යපන්. මොකද අපේ රැස්වීම වර්ග දෙකක් යනවා. එකක් ජාතික ජනබල වේගය ජනතාව ආමන්ත්‍රණය කරමින් රටට වෙලා තියෙන විනාශය කියමින් රට ගොඩනැගීම සඳහා ජනතාවත් එක්ක කරන සංවාදය ඒ ජාතික ජනබල වේගයේ නේද අපි A team. තව ඉන්නවා B team එකක්. ඒගොල්ලොත් මේ වේදිකාවට අවිල කියන මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගය ජනතා නේද? NPP, JVP, JVP, NPP කියන කිවෙනත් අහගෙන හිටියද? එක දවසක් නිකමට අහලා බලන්න. වරදකුත් නැහැ ඇහුවා කියලා. මොකද එයා හදන්නේ අපිට ඡන්ද. ඒ අපේ B team එක. හරිද? ඉතින් B team එකේ නායකයා මොකද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබල වේගය ව්‍යාපාර ඉවරයි. ඉවර වෙන්න ව්‍යාපාර ඉතුරු වෙලා තියෙනවා. ලයිට් බිල වැඩි වෙලා, බදු වැඩි වෙලා නේද? බැංකු පොලි අනුපාතක වැඩි වෙලා බිස්නස් අඩු වෙලා සියලු ව්‍යාපාර කඩාවැටෙමින් තිබෙනවා. ව්‍යාපාර අද අනතුරකට මුහුණ දෙලා තිබෙනවා. සමහර අය කියනවා කාර් එකක් තිබ්බොත් අපි කාර් එක ගන්න යනවා. බොරු තප්පා. මොකද අපි දාන්න හදන්නේ නේද හයර් එකට වාහන දෙන්න. රෙන්කා අපි මේ රෙන් කාර් බිස්නස් එකක් පටන් ගන්න යනවා නෙමෙයි. එයා හිතනවා මොකද අපි කාර් අරන් රෙන්ට් එකට දෙන්න යනවා. ගෙදර ඉන්න එළදෙන අරගෙන අපි ආණ්ඩුවට එළදෙන ගන්නවා. උදේ හව කිරිදවල මිනිස්සුන්ට කිරි දෙනවා. මොන ලෝකෙක ඉන්නවද දන්නේ මේ මෑ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ?
අද ගෙදර කාර් එකක් තියෙනවා තමයි. හැබැයි තෙල් ගහ ගන්න වෙන්නේ QR එකට. කාර් එක තියෙනවා පාරේ යන්න බෑ. කාර් එක තියෙනවා ගත්තු වාරිකේ ගෙවා ගන්න බෑ. ගෙදර ෆ්‍රිජ් එක තියෙනවා දොර අරින්නේ ගණන් කරලා. පොඩි කෙනෙක් බැරි වෙලාවල් කියලා දොර අරියොත් ෆ්‍රිජ් එකේ ආහා කරන් ලයිට් කියන්නේ ෆ්‍රිජ් එක ගෙදර තිබ්බට වැඩක් නෑ දොර අරින්න බැරි නා. නේද? කාර් එක ගෙදර තිබ්බට වැඩක් බැරි නා දුවන්න බැරි නා. රජය රැකියාවක් පෞද්ගලිකංශ රැකියාවක් කළා පඩියක් ගන්නවා. පඩියෙන් භාගයකට වඩා පිටියෙන් ගන්න ආණ්ඩුවතේ. තමන්ගේ පඩි ආණ්ඩුවට ගන්න ඕන දැනු ආණ්ඩුවට අරන් තියෙන ඒවා. අපි මොකද්ද හදන්න හදන්නේ? අපි හදනවා මේ රටේ ආර්ථික විශාල පිම්මක් ගන්න. ආර්ථික විශාල පිම්මක් ගන්න පුළුවන් කොහොමද? අපේ රටේ ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට, විවසායකයන්ට ඊට අදාළ වෙන පහසුකම් ඊට අදාළ වෙන අනිකු සේවාවන් රජය විසින් ලබා දීමේ විතරයි. ජාතික ජනබල වේගයේ යනු මේ රටේ කර්මාන්තකරුවන් විවසායකයන් මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දායකත්වය සහ පහසුකම ලබා දීමේ ආණ්ඩුව තමයි ජාතික ජනබල වේගය. අපේ ආණ්ඩුව අපේ මොකද අර කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට වෙලා තියෙන්නේ? ව්‍යාපාරිකයෙක් විවසායකයෙක් ආණ්ඩුවත් එක්ක බිස්නස් එකක් කරන්න ඕන. ව්‍යාපාරිකයෙක් විවසායකයෙක් අමාත්‍යංශක බිස්නස් එකක් කරන්න ඕන. මොකද කරන්න වෙලා තියෙන්නේ? හැමතියට ගාණක් දෙන්න ඕන. පොතන හරි සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ව්‍යාපෘතියක් කවුරු හරි ආරම්භ කරන්න හදනවා නම් ඒ කාලේ ජෝන්සන් විරත්න කීයක් ખરીදින්ද? නැත්තම් බෑ. දැන් නම් කන්ටනට කීයක් ખરીදින්ද? කලින් දවස්වල දුමින්දසනාකට දෙන්න ඕන. ආපු ඇප්ලිකේෂන් ඔක්කොම මේසෙ උඩ ගාන දෙනකන් දෙන්නේ. ඔන්න ව්‍යාපාර වලට වෙලා තියෙන දේ කවුරු හරි කෙනෙක් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මේ රත්නපුර නගරේ ගොඩනැගිල්ලක් හදනවා නම් ගොඩනැගිලි අනුමැතිය ගන්න නගරාධිපතියට ගාණක් දෙන්න ඕන. දුන්නේ නැති කියලා හංගුවේ. නේ නගරාධිපතියට ගාණක් දෙන්න ඕන. එනිසාද මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තිබෙනවා නීත්‍යානුකූල නවන ක්‍රියාමාර්ග වලින් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න. රේගුවෙන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා රේගුවෙන් බඩු නිදහස් කර ගැනීම කියලා. හැබැයි අද අපේ රටේ ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ රේගුවෙන් බාණ්ඩ නිදහස් කර ගන්න නෙවෙයි රේගුවෙන් බඩු පන්නන්න. අපි වාණිජ විද්‍යාව ඉගෙන ගන්නවා රේගුවෙන් කොහොමද බාණ්ඩ නිදහස් කරගන්න. හැබැයි අපි රටේ ක්‍රියාත්මක වෙන්නේ රේගුවෙන් බඩු නිදහස් කර ගැනීම නෙවෙයි රේගුවෙන් බඩු පන්නා ගැනීම. එයි කවුරු හරි නිසි පරිදි බඩු ගෙවලා රේගුවෙන් බාණ්ඩයක් නිදහස් කරන්න පටන් ගත්තොත් පන්නපු බඩු විලඳ පොලේ තියෙනවා. නීත්‍යානුකූල ව්‍යාපාර කරපු කෙනාට පන්නපු බඩුත් එක තරම් කරන්න බෑ. සෑම ව්‍යාපාරිකරණ වෙලා තියෙන මොකද්ද? බඩු පන්නන්න. සල්ලි තියෙනවා, දීපල තියෙනවා, හොඳ නිවහනක් තියෙනවා. හැබැයි රැයට කල්පනා කරනවා අද පන්න ගන්න කොහොමද? වැඩක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මොකක් කර ව්‍යාපෘතියක් කරනවා. ඒ ව්‍යාපෘතිය ගැන කවුරුත් දන්නේ නැහැ. විදුලි බල අමාත්‍යංශ මේ වෙලාව තියෙන ව්‍යාපෘති මොනවද? කුසකර්ම අමාත්‍යංශ මේ වෙලාවේ තියෙන ව්‍යාපෘති මොනවද? කර්මාන්ත අමාත්‍යංශ මේ වෙලාවේ තියෙන ව්‍යාපෘති මොනවද? දන්නවද කවුරු? දන්නේ නැහැ. ඒව දන්නේ කවුද? ඇමතිය වටේ ඉන්න හතර පහ දෙනෙක් විතරයි. කුසකාර්මක ව්‍යාපෘති ගැන දන්නවා ඇමති වටේ ඉන්න අය. පෞද්ගලික කාලේ විශාල ලෙස ඉඩම් දෙන්න පටන් ගත්ත සමාගම්වල. හැබැයි පෞද්ගලික අංශයට විශාල ලෙස ඉඩම් දෙන බව දන්නේ කවුද? එස්එම් චන්ද්‍රසේනයි එස්එම් චන්ද්‍රසේන වටේ ඉන්න හතර දෙනෙකුයි. ඒ ඉඩම්ට කියන්නේ ඒගොල්ලන්ට. අර අනුරාධපුර පැත්තේ අක්කර ලක්ෂක කොමාරික වග කරන්න ගියා. කවුද මේ එස්එම් චන්ද්‍රසේනත් එක්ක හෙලිකොප්ටරේ හෙට මෙහෙට යන කෙනා? මේක වෙලා තියෙන්නේ. ඒකනේ ව්‍යාපාර රජයේ කර්මාන්ත කරන්න සිද්ධ වෙලා තියෙන කාත් එකද සංචාර කර්මාන්ත නම් ඇමතිත් එක්ක ඉන්න හත්තර දෙනෙකුට. මැණික් කර්මාන්ත නම් ඇමතිත් එක්ක ඉන්න හත්තර දෙනෙකුට. ඉඩම් පිළිබඳව නම් ඇමති වටේ ඉන්න හතර පහ දෙනෙකුට. අනෙක් අය දන්නේත් නැහැ. තොරතුරු දෙන්නේත් නැහැ. අන්න අපි ජාතික ජනබල වේගී අවස්ථාව හදනවා. සෑම කර්මාන්ත කරුවෙකුටම සෑම විවසායකුටම සාධාරණ ලෙස ආණ්ඩුවේ හැම ව්‍යාපෘතියක්ම ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන සමග සාධාරණත්වය අපි හදනවා. ඒකයි අපි හදන්නේ. ඒකල අතර තියෙන මොකද්ද? ව්‍යාපාරික විශාල ප්‍රමාණයක් පන්නලා වටේ ඉන්න කීප දෙනෙක් විතරක් කේක් එක කපා ගන්න තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේකයි අපේ රටේ ව්‍යාපාරිකයන්ට වෙලා තිබෙන්නේ. එනිසා කර්මාන්ත කරුවට සලස්මක් හදලා මැණික් කර්මාන්තය අපි කොතනද ගෙනියන්නේ? අපි දන්නවා අපේ රට මැණික් කර්මාන්තෙන් ඉහළට ගෙනියන්න පුළුවන් රටක්. රත්නපුර, එළහැර, ඔක්කම් පිටිය කියන්නේ විශාල මැණික් සම්පතක් තියෙන රටක්. මැණික් ශාස්ත්‍රයේ එදෙන අය හම්බුනම අපිට කියනවා සහෝදරයා මේ ශාස්ත්‍රය විතරක් හරියට කලමනාකරණය කරොත් හරියට සලස්මක් ඇදුවොත් මේක මැති රට ගොඩ ගන්න කියලා කියනවා. බැරි වෙයි මේකෙම විතරක්. හැබැයි ඒගොල්ලෝ හිතනවා මේකෙම විතරක් පුළුවන්. ඒ තරම් විශාල සම්පතක් තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? බදු ප්‍රතිපත්තිය වැරදි. අපිට මැණික් වල විශාල තාක්ෂණයක් තිබෙනවා. මැඩගස්කර් රටවලට වඩා අපේ රටේ මැණික් කර්මාන්ත විශාල තාක්ෂණයක් තිබෙනවා. හොඳම කටින් කපන ශිල්පීන් අපිට තිබෙන ඉන්නවා. ඒ වගේ විශාල තාක්ෂණයක් තිබෙනවා. ඒ තාක්ෂණය මේ සම්පත එකතු කරගෙන මේ රට ගොඩනගන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ පතලක් කපන කෙනා.
ඒක කරන්න මැණික් ගලක් මිලදී ගන්න කෙනාද නෑ ඒකට සලස්ම හදන්න ඕන කවුද ඒකට සලස්ම හදන්න ඕන කම තිබෙන්නේ ආණ්ඩුව ජාතික ජනබලවේග යනු මේ රට දෙන සම්පත් නිසි පරිදි කළමනාකරණය කරලා මේ රට ගොඩනැගීම සඳහා සලස්ම හදනවා සලස්ම කරන්න කවුද ව්‍යාපාරිකයා කර්මාන්තකරුවා විවසායකයා මම ඉන්නේ පතල් කපන්න මතක තියාගන්න සහතිකයක් දෙන්න මම හෝ ජාතික ජනබලවේග අපිට පතල් කැණීමේ උවමනාවකින් අපි දේශපාලන කරනවා නේද සමහර දේශපාලනට එන්නේ මොකද පතලක් බදාගන්න අපි එකට නෙවෙයි අවිල තිබෙන්නේ මේක අපේ රටේ කර්මාන්තයක් මේ කර්මාන්තය දිනු කරලා අපේ රටේ සාමාන්‍ය ජනතාව අතර මුදල් ගලාගෙන එන ලෝක ශක්තිමත් ආර්ථිකත්වයක් රටක් බවට පරිවර්තනය කරන්න මේ මැණික් කර්මාන්තය දිනු කරන්න කියන්නේ කොහොමද කියන එක තමයි අපේ වගකීම සහ අපි කරන වැඩි එමෙ නෙවෙයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මැණික් ස්වර්ණාභරණ ආයතනයයි මැණික් කර්මාන්ත කරුවයි අතර හැමදාම ගැටුමක් තියෙනවා එමෙ නෙවෙයි හැමදාම ගැටුමක් තියෙනවා මැණික් ස්වර්ණාභරණ ආයතනයේ ලොක්ක කර්මාන්තේ බාල්දිය දෙනවා එහෙම නැත්නම් කර්මාන්ත කරගෙන යන්න කොමිස් එකක් දෙන්න ඕන මේකයි වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මැණික් ස්වර්ණාභරණ ආයතනය දේශපාලන වෙනුවෙන් වැඩ කරනවා ඔගල මතකද ඩොලර් හිගයක් තියෙන කාලේ මේ රත්තපුරෙන් හම්බුණා මැණිකක් ගාණ කියන්න බෑ කියලා කිව්වා මතකද කිව්ව නේද විශාල මැණිකක් ඒකටම සරිලන නාලිකා තියෙනවා මොකද කරන්නේ මැණික පෙන්නන ටෝච් ගහලා තොරණක් වගේ නේද මැණික පෙන්වුව නිකන් කාමරේ තොරණක් වගේ ಅದලා අරින් රතු පාට බල්බ් එකක් පත්තන මේ නිල් පාට බල්බ් එකක් පත්තන කට්ට හිතුව ලෝක ලොකුම මැණික හම්බෙලාගේ මේ මැණික විකුණුවත් ඩොලර් ප්‍රශ්න ඉවරයි කිව්වා කිව්වේ නැද්ද දැන් කොහොම මැණික මම මේ කාලේ අපේ කඩුල සහෝදරත් එක්ක ඔය මැණික් ව්‍යාපාරිකයන් හම්බෙන්න මං ඇහුවා සහෝදරයන්ගෙන් මේ ලොකු මැණිකක් තියෙනකෝ මොකද තත්ත්වේ කියලා සහෝදර එන්නකෝ මාත් එක්ක ගෙට යන්න කිව්වා මං ගියා ගෙට යනකොට ඒ වාගේ ගල් තියලා ගෙදර දොරට හරිද ඉතින් මොකද මේ කරන්නේ මැණික් කර්මාන්තත් විහිළුවක් ලක් කරනවා ඇයි රටේ ඩොලර් අරමුදයක් එනවා සභාපතිය විල කියනවා ලොකු මැණිකක් තියෙනවා කට්ටි හිතනවා මාසයක් දෙකක් ඉවසගෙන ඉමු මැණික විකුණලා අපිට දිනු වෙන්න පුළුවන් මෙහිමයි කරන්නේ මේකොල්ල කරේ නැද්ද මේක කරා දම්මට ආරංචි විදියට ස්විට්සර්ලන්ත දිනන කෙනෙක් ස්විස්සාරි කොහෙද ගෙනිච්ච මේකේ මිලදීම කරා නේද ඒ ලැබ් එකට ගාණ දීලත් නැහැ ඒ කියන්නේ මේක කොත්තර වටිනවද කියලා බලන්න ලැබ් එකකට හරියා ලැබ් එකේ ගාණ කෙවලත් නැහැ ඒ කියන්නේ මොකද්ද ඒක බලන් දෙන ගාණවත් ඒක වටින්නේ නැත්තම් කවුරුන් ලැබ් එකේ ගාණ දවන්නේ නැතුව මෙනික් දීලා තියෙන දේ මේකයි කරලා තියෙන්නේ එනිසා මේ ජනතාව රවට්ටන පාලකයෝ මේ ඉන්නේ එහෙම නෙමෙයි මේ මැණික් කර්මාන්ත හොඳ විභවයක් තියෙනවා මේ රත්තපුර දිස්ත්‍රික්කේ ග්‍රාමීය ජනතාවට ඒ කර්මාන්තයත් එක්ක හොඳ අවස්ථාවක් තිබෙනවා මැණික් කැපීමේ කර්මාන්තය ඒ ව්‍යාපාරය මේවත් එක තරුණ තරුණියන්ට ඉතාම හොඳ වටිනා රැකියාවක් තියෙනවා ඒවා කොට නැගීම නෙවෙයි පාලකයාගේ අපේක්ෂාව කොහොමද පතලක් දාගන්නේ දාපු පතලකින් කීයක් හරි ගන්නෙ කොහොමද ඔතන ඕක තමයි හැමදාමත් කරේ එනිසා මේ රට ගොඩනගන්නවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සහ පාලනයක් අපි හදාගමු ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කවුද මේ හදන ව්‍යාපාරිකයන් අයින් කරපු පාලනයක් නෙවෙයි කර්මාන්ත කරුණු දෙට්ට වටන පාලනයක් නෙවෙයි කර්මාන්ත කරවට නිසි වටිනාකම ව්‍යාපාරිකට නිසි වටිනාකම ඔහුට නිසි ගෞරවය සහිතව මේ රට ගොඩනැගීම සඳහා ව්‍යාපාරිකයන් කර්මාන්ත කරුවන් ඒකාබද්ධ කරගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජනබලවේගය හදන්න මතක තබා ගන්න. අද කනස්සලට පත්වලා ඉන්න හැම ව්‍යාපාරිකයම තමගේ ව්‍යාපාරය පිළිබඳව අපේක්ෂා බංගතර පත්වලා තියෙන හැම කෙනාම තමගේ කර්මාන්තර කවද මොනව වෙයිද කියලා හිතා ගන්න බැරි වෙන්න කෙනාට බැංකු ණය ගෙවා ගන්න බැරුව කඩේ උකසට යන්න නියමිත වෙලා තියෙන කෙනාට වාරිකේ ගෙවා ගන්න බැරුව දේපල බැංකුවට සින්න වෙයි කියලා බලාගෙන ඉන්න කෙනාට අපි හැම කර්මාන්ත කරුවට විවසායකට ආරාධනා කරනවා ඔබගේ දැනුම ඔබගේ හැකියාව ඔබ ගාව තියෙන ධනය මේ සියල්ල යොදවමු මේ රට ගොඩනගන්න අන්න ඒ වෙනුවෙන් ව්‍යාපාරික කර්මාන්ත කරුවා තෝරාගත යුතු වේදිකාව ආයුතු මඟ ජාතික ජනබලවේගයත් එක්ක කියලා අපි ආරාධනා කරනවා රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.